ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමපත් කිරීමට සෞඛ්‍ය මාධ්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද පියවර ගනු ලැබුවා. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමග අමාත්‍යවරයා පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදී විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 1992 වර්ෂයේදී රාජ්‍ය සේවයට එක්ව ඇති අතර වර්ෂ 2010 විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්ව තිබෙනවා. මේ වන විට ඔහු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසයි කටයුතු කරන්නේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අඩු මිල ලන්සුව ඇති සමාගම වගහැර වැඩිම ලන්සුව ඇති සමාගමට අක්ෂිකාච ප්‍රසම්පාදනය ලබා දීමට අදාළව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වෘත්ති හා සිවිල් සංවිධාන සිදු කළ පැමිණිල්ලකට අනුවයි. ඒ අනුව එහි සාක්ෂි විමසීමේ කටයුතු අද ආරම්භ වුණා. මෙන්න මේ වංචාවට සම්බන්ධ නිලධාරීන් තාම මේ පුටුවල ඉන්නවා. මෙන්න මෙතන සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත මහතා අස්සංගල මෙන්න මේ සමාගමට ටෙන්ඩරේ නිකුත් කරන්න කියලා තියෙනවා වැඩි සමාඩ. විශේෂයෙන්ම කියන්න ඕන අන්නේ සමාගම බිඩ් බොන්ඩ් එක ටෙන්ඩර් එක දානකොට දෙන චෙක්පතද රිටර්න් වෙලා තියෙනවා. ඒ චෙක්පතද රිටර්න් වෙලා තීද්දි තමයි මෙන්න මේ සමාගමට මේ ටෙන්ඩර් එක පාස් කරලා තියෙන්නේ. මෙන්න මේ සෞඛ්‍ය ලේකම්වරයා තාම මේ තනතුරේ තියන් ඉන්නවා. ඉතින් මෙන්න මේ නිලධාරීන් කූට ලෙස දිගින් දිගටම වංචනික ලෙස මෙන්න මේ සම්බන්ධව සියලු සෞඛ්‍ය කටයුතුවලදී බෙහෙත් ගෙන්නීමේදී ඉඳන් දිගින් දිගටම වංචා කළද රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.